ගොරුවරයෙකු දැනගතයුතු මූලික කරුණු. නිවාඩු. නිවාඩු යනු අයිතිවාසිකමක් නොව වරක් ප්‍රසාදයකි. නිවාඩු අනුමත කරනු ලබන්නේ සෙවේ හදිසි වුවමනාවන්ටේ යටත්ව වනාතර අනුමත කර ඇති නිවාඩු කාලය ඕ නෑම විටක අඩු කිරීමට හෝ අවලංගු කිරීමට නිවාඩු බලධාරීන්ට හිමිකමක් තිබේ. මෙරට ගත කරන නිවාඩු එකසේ විසි පහදරණ පොදු ආකෘතිපත්‍රයේද මෙරටින් බැහැරගත කරනු ලබන නිවාඩු එකසිය විසි හයදරණ ආකෘතිපත්‍රයෙන්ද ඉල්ලුම් කළ යුතුය. ආයතන සංග්‍රහයේ දක්වා ඇති රජයේ සේවක ීට්්‍යාදාල නිවාඩු. අනයම්නිවාඩු අසනීපනිවාඩු හිලවනිවාඩු විවේකනිවාඩු හදිසිය අනතුරු සහ විශේෂසනීපනිවාඩු ඉකුත්නිවාඩු විශ්්‍රාමපූර් වැනිවාඩු විශේෂනිවාඩු රාජකාරී නිවාඩු සම්පූර්ණ වැටුප සහිත අධ්‍යේන නිවාඩු වැටු ප්‍රහිත මෙරට අත්දේන නිවාඩු විදදේශධ්‍යාපන හෝ රැකයා සඳහා වැටු ප්‍රහිත නිවාඩු ප්‍රසූත නිවාඩු රජයේ විභාගවලට පෙනී සිටීම සඳහා නිවාඩු අනිවාර්ය නිවාඩු අඩ වැටුප් නිවාඩු වැටු ප්‍රහිත නිවාඩු අනියම් නිවාඩු මෙරට දී ගත කිරීම සඳහා එක් වරකදී දවස් හයිකටන වැඩි පරිදි අවුරුද්ධ තුළ උපරිම වශයෙන් දවස් විසේක දක්වා අනියම් නිවාඩු අනුමත කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවනි විවේක නිවාඩු වසරකට උපරිමදින විසි හතරකි. පස්සුගිය වසරේ ඉතුරු විවේකනිවාඩු ද සමක උපරිමය හතලි සටක් දක්වා ගත හැකිය. මෙරටගතකරන විට සෙනසුරාදා ඉරිදා රජේනිවාඩු ගනන් නොගනී. මුවරට පත්වයම් ලැබූ නිලධාරියෙකු සම්පූර්ණ වැටුක් මත දින විසිහතරක විවේකනිවාඩු ලබා ගැනීමට පෙර මාසනම් මේක කාලයක් සේවයකර තිබිය යුතුය. අසනීපනිවාඩු. රෝගීවීම නිසා දින දෙකකටන වැඩි කාලයක් සේවේජ නොපමිණෙන විට ගත හැක. වෛද්‍යවාර්තාවක් අවශ්‍ය වේ. වෛද්‍ය සහතිකය දෙන්නේ නම් ඕනෑම කාලයක් සඳහාය. නිලධාරයාගේ විවේක නිවාඩුුවලින් අඩු කෙරේ දිනහයටන වැඩි නිවාඩු නිලධාරියාගේ කැමැත්ත මත අනයම් නිවාඩුවලින් අඩු කළ හැක. ප්‍රසූති නිවාඩු ප්‍රසූති නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් හෝ දරවාගේ උපපැන සහතිකය ඉදිරිපත් කළ යුතුය. දිනාසූ හතරක සම්පූර්ණ වැටුප සහිත නිවාඩුවක් හිමිවේ. නිවාඩු ගණන් බැලීමේදී රජයේනිවාඩු සෙන්සුරාදාහා ඉරිතාදින ඊට ඇතුළත් නොකළ යුතුය. මෙමනිවාඩු කාලය වැටු සහිත විශේෂනිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර මෙය නිලධාරණයගේ ඉතුරුවතිබෙන නිවාඩුවලින් අඩු නොක්කළ යුතුය. දරුවා රැක බලා ගැනීම වෙනුවෙන් දින අසූ හතරක අඩ වැටුප සහිත නිවාඩුවක් හිමිවෙයි. අවශ්‍ය වන්නේ නම් වැටු ප්‍රහිත දින අසූ හතරක නිවාඩු ලබා ගැනීමටද හැකිය. පහසුගම් හා සේවා ගාස්තුූ, පාසල් සංවර්ධන සමිති අරමුදල්. සාමාජික ගාස්තු ගේෙවා සාමාජිකත්වය ලබාගත යුතුය. පාසල් සංවර්ධන සමිතියේ අනුමැතිය පරිදි වර්ශයකට රුපියල් පණහකටෙන්නු අඩුපුූ උපරිමය රුපැල් හයිසයේකටෙන්නු වැඩි වූ වාර්ෂික නිශ්ෂිද සාමාජික ගාස්තුවක් තීරණය කර අයිකරගත යුතුය. පාසල් මූල්්‍යය ප්‍රභව. මධ්‍යම රජයේ සහ පළත් සභා ප්‍රතිපාදන බාහිර අරමුදල් වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන මුදල් පාසල් සංවර්ධන ගෙනුම වාංචික අනුම තැස්තමේන්තුව මුදල් පොත වැයිලෙජරය සිව්මස් ගිනුම් වාර්තා අත්තිකාරම් ලේඛනය උපපත්‍රිකා ලේඛනය මිලති ගැනීමේ තීරණ තාක්ෂණ කමිදු තීරණ. සේවය අවසන් කිරීම මෙය පස්සාකාරවේ. ඉල්ලාස්වීම තනතුර අතහරයාම විශ්්‍රාම ගැන්වීම, පහකිරීම වෙනත් තනතුරකට මුදාහැරීම. ඉල්ලා ස්වීම මාසික වැටු පලබන රාජනිලධාරියෙක් තම දුරයෙන් ඉල්ලහස්වීමට අදහස් කරන්නේ නම් තම පත්වීම් ලිපියහි වෙනත් ආකාරයකට සඳහන් කොට ඇත්නම් මිස යටත් පිරිසෙන් එක් ලිත් මසකට පෙරයාතුව බැව් තම පත්කිරීමේ බලදරයා වෙත ලිකිතව දැනුම් දිය යුතු වන්නේය. පත්කිරීමේ බලදරයා එකඟවන්නේ නම් පමණක් ඒවෙනුවට මසක වැටුපකට සමානමුදලක් රජයටගෙවා දූරෙන් ඉල්ලා අස්වීමට ඔහුට හැකිවන්නේය. කෙසේවුවද රජේනිලධාරයෙකුගේ ඉල්ලාස්වීමක් බලාත්මක වන්නේ, පත් කිරීම් බලදරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගත් බව ලිකිතව දැන්වීමෙන් අනතුරුව වන්නේය. සේවේ අතහැරයාම නිවාඩුවනු මතනුකර රාජකාරයට නොපැමිණීම, සේවේට වාර්තා කිරීමට නියමිත වේලාබේ සිට පැයි විසිහතරක කාලයක් තුළ සේවයට වාර්තානො කිරීම පිළිබඳ කුමනාකාරයකින් හෝ දැනුම්දීමට නො හැකි වෝහොත් සිය දූරය අධහැරකයාසේ සැලකේ. විශ්්‍රාම ගැන්වීම. රජය නිලධාරයකුගේ විශ්්‍රාම ගැන්වීමේදී රජයේ සේවේ වසර විශ්සක සේවාකාලයක් සම්පූර්ණ කර ඇටි නිලධාරයෙකුට සිය අභිමතය පරිදි විශ්්‍රාමයා හැකිය. එසේ වුවද ඔහුට ෝ ඇයට විශ්්‍රාම වැටුපහිමි වන්නේ වයසෞුරුදු පනස් පහෙන් පසුවය. වයසෞුරුදු හැටවන දෙෙක් සේවාදීර්ග කිරීමකින් තොරව තවදුරටත් සේවයේ රැඳී සිටිය හැකිය. සේවයෙන් පහකිරීම. තාවකාලික තනතුඩක් දරන නිලධාරයෙකුගේ සේවය කිසිම හේතුවක් නොදක්වා, අවස්ථාවකදී අවසන් කිරීමට පත්කිරීමේ බලතරයාට පුළුවන. පරිවාස පත්වීමක් කිසිම හේතුවක් නොදන්වා ඕනෑම අවස්ථාවකදී අවසන් කිරීමට පත්වීම් බලතරයාට පුළුවන. වෙනත් අනතුරකට මුදා හැරීම. රජේ සේවයෙන් පරිමාහිර සේවය සඳහා නිලධාහරියකු මුදා හැරිය හැක්කේ පත්කරන බලධාරියාගේ අවසරය සහ එකගත්ත්වය ලබා ගතයුතු වෙනත් බලධාරියෙකු ඇත්නම් ඔහුගේද අවසරය ඇතිව පමණේ. නිලදරෙකු සමස්ස සේවා කාලය තුළ තාවකාලිකව මුදාහල හැකි කාලපරිච්චේදය වසර පහක උපරිමේකට සීමාවේ. තාවකාලිකව හෝ ස්තිරව මුදාහැරීමට කෙරෙන ඉල්ලීමක් පත්වීම් බලදරයාට ප්‍රතික්ෂේප කිරීමට බලය ඇත. මුදාහැරීමෙන් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වලට සැලක යුතු පාඩුවක් වන්නේ නම් පත්වීම් බලදරයා වෙත නිර්දේශ කිරීමට පෙර අමාත්‍යෙවරයා ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුය. ැම පිppiගේോ කග ති